ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම මේ දවස්වල රුසියාව සහ යුක්‍රේනයට පසුව ලෝකෙ වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තියෙන නයිජර් රාජ්‍ය පිළිබඳව මොකද එහි වර්තමානයේ වෙද්දී විශාල යුද්ධයක් හට ගැනීමේ අවධානමක් නිර්මාණය වී තිබෙනවා මේ වීඩියෝ සිදු කරන මොහොත වෙද්දී නයිජර් රාජ්‍ය පාලනය සිදු කරන්නේ හමුදාව විසින් මොකද මීට දින කිහිපයකට පෙර හමුදාව විසින් එහි ජනාධිපතිවරයා බලයෙන් පලවා හැරියා ඇතනම නයිජර් කියන්නේ ඉතාමත්ම දුෂ්කර දේශගුණයක් සහිත ලෝකෙ දුප්පත්ම රටවල් වලින් එකක් නමුත් එහි යුරේනියම් රත්රන් සහ පෙට්‍රෝලියම් ඇතුළු විශාල වශයෙන් ස්වාභාවික සම්පත් පවතිනවා වර්තමානයේ වෙද්දී මේ ඉතාමත්ම දුප්පත් රටක් වුණත් අතීතයේදී මෙහි ඉතාමත්ම සමෘද්ධිමත් ශිෂ්ටාචාර පැවතුණා පසුව ලෝකේ වෙනත් ප්‍රදේශවලට වගේම නයිජර් රාජ්‍යයටත් යුරෝපීය ආක්‍රමණිකයන් පැමිණෙනවා ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශය යටත් කරගත්තේ ප්‍රංශය විසින් ඉතින් ඔබ දන්නවා ඇති ප්‍රංශය විසින් යටත් කරගත් රටවලට වර්තමානයේ වෙද්දී සිදු වෙලා තියෙන දේ ඇතරම ලෝකේ දුප්පත්ම රටවලින් අතිබහුතරයක් සැලකෙන්නේ ප්‍රංශ හෝ බෙල්ජියම් යටත් විජිත විදියට ඒ වගේම එම රටවල වර්තමානයේ වෙද්දීත් විශාල වශයෙන් අභ්‍යන්තර ගැටුම් පවතිනවා. ඉතින් අද වීඩියෝෙන් සොයා බලමු වර්තමානයේ වෙද්දී දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දෙමින් සිටින නයිජර් රාජ්‍යය පිළිබඳව. නයිජර් පිහිටා තිබෙන්නේ බටහිර අප්‍රිකාවේ උපසහරා කලාපයේ. මෙය සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ්ලොක් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව නයිගර් රටවල් 6ක් සමගින් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් වෙන්නේ දකුණින් නයිජීරියාව සහ බෙනින් රාජ්‍ය, බටහිරින් මාලි, උතුරින් ඇල්ජීරියාව සහ ලිබියාව. ඊට අමතරව නයිගර් රාජ්‍යයට නැගෙනහිරින් චැඩ් රාජ්‍ය පිහිටා තිබෙනවා. මෙහි අගනුවර සහ විශාලම නගරය වෙන්නේ නියාමේ. ඒ වගේම නයිජර් රාජ්‍යයට මෙම නම ලැබී තිබෙන්නේ නයිජර් ගඟ පදනම් කරගෙන. රටේ සම්පූර්ණ විශාල වර්ග කිලෝමීටර් 12,67,000ක් වෙනවා. ඒ අනුව මෙය විශාලත්වයෙන් ප්‍රංශය වගේ දෙගුණයක් විශාලයි. ලෝකයේ සියලුම රටවල් අතරින් නයිජර් රාජ්‍යයට හිමි වෙන්නේ 21 වෙනි ස්ථානය. ඒ වගේම නයිජර් රාජ්‍ය ඔවුන්ගේ දිගම දේශ සීමාව බෙදාගන්නේ නයිජීරියාව සමගින්. එහි දිග කිලෝමීටර් 1497ක් වෙනවා. සමස්තයක් විදියට නයිගර් රටේ පවතින ඉතාමත්ම වියරි කාන්තාරමය දේශගුණයක්. ඒ අනුව රටේ භූමියෙන් 90%කටත් වඩා සහරා සහ උපසහරා කාන්තාරය පිහිටා තිබෙනවා. මෙහි නිවර්තන දේශගුණයක් සහිත ප්‍රදේශ විදියට නයිගර් ගඟේ ඩ්‍රෝනිය ආශ්‍රිත ප්‍රදේශ සහ රටේ දකුණු ප්‍රදේශ හඳුන්වන්න පුළුවන්. ඒ හැරණු විට රටේ අනෙකුත් සියලුම ප්‍රදේශවල වගේ දැක ගන්න පුළුවන් වෙන්නේ මහා තැනිතලා සහ වැලි කඳු. මෙහි බොර්නිකා ෆාසෝ සහ බෙනිත් දේශ සීමා ආශ්‍රිතව අබේ භූමි කිහිපයක් පවතිනවා. ඒ වායේ අලි ඇතුන්, මීගවයන්, ජිරාෆ් වැනි ජීවත් වන අතර වට්ටක්කා වැනි භෝග විශාල වශයෙන් පවතිනවා. කෙසේ වෙතත් නීති විරෝධී දඩයම් සහ වනාන්තර ගිනි තැබීම් නිසා ඒවා දැඩි අවදානමකට ලක් වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඊට අමතරව මේ ප්‍රදේශවල වගාවන් සඳහා නයිගර් ගඟේ අවිධිමත් වේලි විශාල වශයෙන් ඉදි කර තිබෙනවා. මේ නිසා රට තුල පවතින ඉතාමත්ම සුළු අභය භූමිත් මේ වන විට විශාල අවදානමකට ලක් වී ඇති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් නයිගර් භූමිය කොතරම් කර්කස වුණත් එහි රන්, යුරේනියම්, ගල්ලඟුරු, යපස්, ටින්, පොස්ෆේට් සහ පෙට්‍රෝලියම් විශාල වශයෙන් පවතිනවා 2023 වර්ෂයේ වෙද්දී නිගර් රාජ්‍ය සමස්ත ජනගහනය මිලියන 25ක් පමණයි. ඒ අනුව එහි ජනගණත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 12.1ක් විදියට. ශ්‍රී ලංකාවේ එමාගේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 344ක් වෙනවා. මෙහි ජනගහනය විශාල වශයෙන් විවිධාංගීකරණය වී ඇති අතර ඒ නිසා මෙහි විශාල ජන වර්ග ප්‍රමාණයක් ජීවත් වෙනවා. නයිගර් රාජ්‍ය ප්‍රධානම ආගම වෙන්නේ ඉස්ලාම්. ඒ අනුව රටේ ජනගහනය 99.3%ක්ම ඉස්ලාම් අදහනවා. නයිජර් රාජ්‍ය ලෝකයේ ඉහළම මුස්ලිම් ප්‍රතිශතයක් ඇති රටවල් අතරින් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. රටේ නිල භාෂාව වෙන්නේ ප්‍රංශ භාෂාව. මීට අමතරව අරාබි ඇතුළු තවත් ජාතික භාෂාවන් 10කටත් වැඩි ප්‍රමාණයක් මෙහි පවතිනවා. මෙහි ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මෙය ඉතාමත්ම අඩු ආදායම්ලාභී රටක්. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුවත් මෙය ලෝකයේ අඩුම සංවර්ධනයක් සහිත රටවල් පහෙන් එකක්. මෙය විශාල වශයෙන් ස්වාභාවික සම්පත් පවතින අඩු ජනගහනයක් සහිත රටක් වුණත් මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් 561ක් විදියට. ඒ අනුව නයිජර් කියන්නේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය අනුවත් ලෝකයේ දුප්පත්ම රටවල් 10න් එකක්. මෙහි පර්චිසින් පවර් කියන්නේ මිලදී ගැනීමේ බල සමානාත්මතාවය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 29.9ක් විදියට. නමුත් අසල්වැසි නයිජීරියාවේ මිලදී ගැනීමේ බල සමානාත්මතාවය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 1372ක් විදියට. එයින්ම ඔබට අවබෝධ කරගන්න පුළුවන් නැති මේ රටේ පවතින ආර්ථිකය පිළිබඳව. 2023 වර්ෂයේ වෙද්දී මෙහි නාමික දල්දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 14.6ක් විදියට. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක සිටියත් මේ වන විට මෙහි දල්දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 75ක් විදියට.
එවැගේම ලෝක මානව සංවර්ධන දර්ශකයේ නයිගර් රාජ්‍ය රැඳී සිටින්නේ 189 වැනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 73 වැනි ස්ථානයේ. ඒ අනුව ලෝකයේ අඩුම මානව සංවර්ධනයක් සහිත රටවල් 10න් එකක් විදියට නයිගර් හඳුන්වන්න පුළුවන්. මෙහි අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ යටිතල පහසුකම් පවතින්නේ ඉතාමත්ම දුර්වල මට්ටමක. එවැගේම රට පුරාම දැඩි ආහාර අනාරක්ෂිතතාවයකුත් පවතිනවා. ඒ නිසා විශාල වශයෙන් මන්දපෝෂණය සමගින් සාගත ඇති රටක් විදියට නයිගර් හඳුන්වන්න පුළුවන්. ඇතරම රට තුල පවතින සූස්ක දේශ ගුණේ නිසා මෙහි වගා කරන්නේ ඉතාමත්ම සීමිත ප්‍රදේශ කිහිපයක පමණයි. නමුත් එම වගාවනුත් නිරන්තර ඇතිවන නියඟ නිසා විශාල වශයෙන් විනාශයට ලක්වන බව වාර්තා වෙනවා. මීට අමතරව මෙහි පවතින්නේ ඉතාමත්ම දුර්වල සෞඛ්‍ය පද්ධතියක්. එය බොහෝ දුරට රඳා පවතින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර මත. මේ තත්ත්වය මත රටේ වසංගත සහ ලදරු සහ මාතෘ මරණ ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. මෙහි ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් රඳා පවතින පසු සම්පත් සහ ලෝකේ විශාලම යුරේනියම් නිධි පදනම් කරගෙන ඒ අනුව යුරෝපා සංගමයට යුරේනියම් අපනයනය කරන ප්‍රධානම රටක් විදියට නයිගර් හඳුන්වන්න පුළුවන්. ඒ අතරිනුත් මවුන් වැඩි වශයෙන් අපනයනයන් සිදු කරන්නේ ප්‍රංශයට. මෙහි භාවිතාවන මුදල් ලේඛකය හඳුන්වන්නේ CFA ෆ්‍රැන්ක් නමින්. 1945 දී එම මුදල් ලේඛකය නිර්මාණය කරන්නේ ප්‍රංශය සමගින් නැති කරගත් ගිවිසුමක් මත. මෙම මුදල් ලේඛකයේ නමේ තේරුම යෙදෙන්නේ අප්‍රිකාවේ ප්‍රංශ යටත් විජිතවල මුදල් ලේඛකය නයිජර් රාජ්‍ය යුරේනියම් වලට අමතරව ඛනිජ තෙල්, සිමෙන්ති, ගඩොල්, සබන්, රෙදිපිලි, රසායන ද්‍රව්‍ය සහ මස් අපනයනය කරනවා. කෙසේ වෙතත් රටේ සමස්ත නිෂ්පාදන වලින් මවුන් වැඩි වශයෙන් සිදු කරන්නේ කෘෂිකර්මාන්තය. නමුත් එහි අස්වනු වලින් 95%කටත් වැඩි ප්‍රමාණයක් මවුන් යොදා ගන්නේ රට තුල පරිභෝජනයට. මෙහි සිදු කරන ප්‍රධානම කෘෂිකාර්මික නිෂ්පාදන වෙන්නේ මෙනේරි, බඩඉරිඟු, මඤ්ඤොක්කා සහ ඌක්. මීට අමතරව රටේ ප්‍රධානම මුදල් භෝග විදියට රටකජු සහ ඌක් හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් නයිගර් රාජ්‍යයට බලපාන දැඩි නියඟ සහ අක්‍රමවත් වගාව නිසා මෙහි අස්වැන්න වාර්ෂික විශාල වශයෙන් විනාශ වන බවට වාර්තා වෙනවා. වර්තමානයේදී නයිගර් ඉතාමත්ම දුප්පත් උනත් අතීතයේදී මේ ප්‍රදේශවල ඉතාමත්ම සංවර්ධිත ශිෂ්ටාචාර පැවතුණා. එම කාලවකවාන තුල මේ ප්‍රදේශ තුල ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් පැවති බවට සාධක හමු වී තිබෙනවා. ඒ පිළිබඳ සියලුම විස්තර ඇතුළත් වීඩියෝවක් අපි ඉදිරියේදී සිදු කරන්නම්. කෙසේ වෙතත් පසුව 1890 ගණන්වල අගභාගයේ වෙද්දී මේ ප්‍රදේශවලට ප්‍රංශයෙන් පැමිණෙනවා. මෙහි ඇති විශාල ස්වාභාවික සම්පත් හේතු කොටගෙන 1896 වෙද්දී ප්‍රංශය විසින් මේ යටත් කරගන්නවා. ඉන්පසු මේ ප්‍රදේශයේ පවතින විශාල වශයෙන් කැරලි කෝරහාර සහිත ප්‍රදේශයක් විදියට සාමාන්‍යයෙන් ප්‍රංශය සැලකෙන්නේ ඉතාමත්ම අමානුෂීය විදියට විවිධ රටවල සම්පත් කොල්ලකෑ රටක් විදියට. මොකද වර්තමානයේ වෙද්දී ලෝකෙ දුප්පත්ම රටවල් අති බහුතරයක් සිටින්නේ ප්‍රංශ භාෂාව කතා කරන රටවල්. කෙසේ වෙතත් 1950න් පස්සේ යුරෝපීය ජාතිකයන් විසින් අප්‍රිකාවේ ගොඩක් රටවලට නිදහස ලබා දෙනවා. ඒ විදියට 1958 දී නයිගර් රාජ්‍යයට නිදහස හිමි වෙනවා. නමුත් ඉන්පසුවත් මෙය පවතින්නේ නිල නොලත් ප්‍රංශ යටත් විජිතයක් විදියට. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමානය වන විටත් මෙහි විශාල වශයෙන් කැරලි සහ ගැටුම් ඇති වෙනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.